අයිබෝන් කියලා පිරිගන්න එස්සල් පව ගීක්ෂෝ විතින්ගෙන ඊළඟ වීඩියෝ එකට. ඉතින් මං අද ඔයගලන්ට කියලා දෙන්නන්න අපි කොහොමද අපේ Google Chrome ඇප් එක කස්ටමයිස් කරගන්න කියලා. එහම කස්ටමයිස් කරගන්න කියන්නේ දැන් ඔයගලන්ට මම මේක වයිට් කලයකින් බලාගන්න පුළුවන්. දැන් මේක ඔයගන්ට ඕනම් බැක්ග්‍රවුන්ඩ් පිච් එකක් ඇඩ් කරගන්න පුළුවන්, කලර්ස් මාරු කරන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඒක කරන්න ඔබ ඉස්සෙල්ලා ගන්න ඕනේ මෙන්න මේ කස්ටමයිස් කියන එකට. උඩින් ක්ලික් කරාම ඔයගලන්ට පේනවා මෙතන ඉස්සෙල්ලා බැක්ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. ඒක මම සිලෙක්ට් කරලා තියෙන්නේ නෝ බැක්ග්‍රවුන්ඩ් කියලා. ඔයගන්ට පුළුවන් බැක්ග්‍රවුන්ඩ් එකක් ඇඩ් කරගන්න මේ අප්ලෝඩ් ෆ්‍රොම් ඩිවයිස් කියන එකේ. ඒ වගේම ෂෝට් කට්ස් වලත් එකක් ඒක තියන්නේ මේ අර අපේ ෂෝට් කට්ස් තියෙන එකේ. ඒකද අපිට මේක සිලෙක්ට් කරගත්තා අපි කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරගත්තොත් අපි ගොඩක් යන වෙබ්සයිට් වගේ ඒවා තෙන්ට යනවා. මම බෑග්ග්‍රවුන්ඩ් කියන එක අපිට එන්න ඩේටා මොබයිල් වයිෆයි හරි මොකක් හරි ඕගොල්ලන්ග කනෙක්ෂන් එකක් තියෙනවා නම් මෙතන Google එකෙන් දෙන wallpapers තියෙනවා. එහෙම නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකේ තියෙන pictures මෙතෙන්ට ඇඩ් කරගන්න. එහෙම ඔයගොල්ලන්ට කැමති වින්ටුරක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම එකක් ඇඩ් කරාම ඔයගොල්ලන්ට වෙනවා මෙතන background picture එක වෙනස් වුණා. ඊපස්සේ ආයි මේක උඩින් ක්ලික් කරලා එක වෙනස් කරගන්න පුළුවන්. මං ආයේ තිබ්බ වගේම ගන්නවා. ලස්සේ ආයමත් අකට ගිහිල්ලා කලර් ඇන්ඩ් තීම් කියලා එකක් තියෙනවා. ඒකෙන් මම ගන්න පුළුවන් මං කලින් කිව්වා වගේ පාට වෙනස් කරගන්න. මේක ඩාර්ක් කරගන්න පුළුවන්, රෙඩ් කරගන්න පුළුවන්, ග්‍රීන් කරගන්න පුළුවන්. ඔය වගේ පාට ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක තිබ්බ ගානටම දානවා. මම දාලා ඩන් කියලා උඩින් ක්ලික් කරනවා. එතකොට එහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයගන්න පුළුවන් මෙතන බුක් මාක්ස් ඇඩ් කරගන්න. ඔයගන්න කරන්න තියෙන මේ බුක් මාක් තියෙන බෑග් එක උඩින් රයිට් ක්ලික් කරලා ඇඩ් පේජ් කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට ඔයගන්ට පේජ් එක කරලා ඕන නමක් දීලා මෙතනින් ඒ පේජ් එකේ URL එක එහෙම නැත්නම් ලින්ක් එක දෙන්න පුළුවන්. ඔසේ මෙතන සේව් කියන ගුරින් ක්ලික් කරාම මෙතනින් සේව් වෙනවා මේ මන් දීලා තියෙනවා වගේ. ඔය ඊළඟට ඔයගන්ට පුළුවන් මෙහෙම ඇඩ් ෂෝට් කට් කියන එකනොත් මේ වගේම එකක් කරගන්න. මෙතනින් නේම් එක දීලා මෙතනින් ලින්ක් එක දීලා ඩන් කරාම එතන එනවා. ඔසේ මෙතනින් ඉමේජස් කියන එකෙන් ඔයගලන්ට පුළුවන් මෙහෙම ඉමේජස් කියන ගුරින් ක්ලික් කරලා මෙතන මේ වගේම ටයිප් කරලා හැම ඉමේජස් විතරක් ගන්න. Gmail එකෙන් Gmail එකට යනවා. ඒ වගේ මෙතෙන් ගන්න පුළුවන් Google Apps බලාගන්න. එතකොට දැන් අපි මෙහෙ මේ ටැබ් එක අපිට බුක් මාක් එකට දාගන්න ඕන. මෙහෙම ෂෝට් කට් එකක් දීලා තියෙනවා මෙන්න මේ ස්ටාර් මාක් එක. ඒක උඩින් ක්ලික් කරනහම මේක බුක් මාක් එක ඇඩ් කරගන්නවා. කැන්සල් කරනවා. මෙතෙන් එහෙම එකක් ගන්න පුළුවන්. රයිට් ක්ලික් එතනින් ඔප්ෂන්ස් ගිහිල්ලා මේවා ගන්න පුළුවන්. හිස්ටරි, ඩවුන්ලෝඩ්ස් ඒව ගන්න පුළුවන්. ඕව තමයි Google Chrome ගැන කියන්න තියෙන්නේ. මම දන්නේ නැති කෙනෙක් වගේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඉතින් මගේ channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් රතුපාට subscribe button එක උඩින් click කරලා ඉතහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.